خدمات. එනිසා හැමෝම තමන්ගේ මයික් එක ඔෆ් කරගන්න. අපි තව පොඩ්ඩක් වෙලාවක් බලමු අනිත් කට්ටිය ලොග් වෙනකන්. තව විනාඩි දෙකක් බලමු ඊට පස්සේ ක්ලාස් එක පටන් ගමු.
ආයුබෝවන් මුතේ සියලුම දෙනාට සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාල හැමෝටම ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් හරි ක්ලාස් එකට සම්බන්ධ වෙන සියලුම දෙනා පුතේ තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරන්න මට ඒතකොට තමයි ඔයාලව පේන්නේ ඒතකොට මට ඔයගොල්ලෝ දිහා අවධානය යොමු කරලා කැන්වීම් කටයුතු සිද්ධ කරන්න පුළුවන් හරි ගිය සතිය අපි අවසන් කරේ කොතනින්ද ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් කරාද නැහැ අද අපිට කතා කරන්න තියෙන්නේ කොතනද අද අපිට තියෙන අනද්දෙන කාර්ය මණ්ඩලය පිළිබඳව නේද? ඔව් සර්. අද තියෙන අපිට මේ අනද්දෙන කාර්ය මණ්ඩලය පිළිබඳව. එතකොට මේ පාසල් ව්‍යුහය තුල හරිද? පාසල් ව්‍යුහය තුල පාසලේ විවිධ කාර්ය මණ්ඩලය ප්‍රමාණයක් ඉන්නවා. විවිධ කාර්ය මණ්ඩල ප්‍රමාණයක් ඉන්නවා. විදුහල්පතිවරයා ඉන්නවා, නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉන්නවා. ඊට පස්සේ තව ගුරුවරු ඉන්නවා ඊට පස්සේ ඒ අතරේ ගුරුවරට තේ ඉන්නවා අංශභාර ගුරුවරු ඉන්නවා ශ්‍රේණිභාර ගුරුවරු ඉන්නවා ඊට පස්සේ විනය සම්බන්ධ ගුරුවරු ඉන්නවා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් ඉන්නවා ඒ වගේම ශිෂ්‍ය නායක නායිකාවන් ඉන්නවා අනෙක් කට්ටිය ඊට පස්සේ පාසලේ අනත්තින කාර්ය මණ්ඩල ඉන්නවා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා මෙන්න මෙහෙම කොටාසයක් පාසල තුල ඉන්නවා. එතකොට අපි කතා කරා විදුහල්පතිවරයාගේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරා. ඊට පස්සේ ගුරුවරුන්ගේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරා. අද කතා කරන්න තියෙන්නේ අනද්දෙන කාර්ය මණ්ඩලයේ කාර්යභාරය මොකක්ද කියලා. පාසලේ අනද්දෙන කාර්ය මණ්ඩලයේ කාර්යභාරය. සර් සෑද අපි ටියුට් එක ඉවර කරනවා සර්. ඔව් අද ඉවර කරනවා පුතේ. හරි සර්. අනද්යන කාර්ය මණ්ඩලයේ අනද්යන කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ශ්‍රාවක ලියන්න ඕනද? අයිබුද ටියුට් එකේ නැද්ද ඔක? තියෙනවද? තියෙනවනේ. හරි. අනද්දේ කාර්ය මණ්ඩලයේ කාර්යය. මේ අනද්දේ කාර්ය මණ්ඩලයේ මොන වගේ කාර්යයක්ද සිද්ධ කරන්න කියලා තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලය සර් මගේ කැමරාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. එහෙම ප්‍රශ්න තියෙන කට්ටිය උත්තර දෙන්න නැහැ. අපි කියලා දෙනවා උත්තර කරලා තියන්න. හරි. ඊට උඩින් දින දෙකක් කර එළිය නැද්ද? ඒ ටික කරලා ඉවරයි පුතේ. ඒ ටික අපි කරා. ගිය සති අපි ඒ ටික කරා. ගිය සති පුතා ක්ලාස් ආවේ නැද්ද? සර් මම ඒ ටිකේදී හිටියේ නැහැ. හරි. හරි. ඒ වගේ අපි ක්ලාස් එක කරා. හරි. ක්ලාස් එක දිගටම ආවම දිගටම ඉන්නවා ක්ලාස් එක. මැදින් ගිහිල්ලා හරියන්නේ නැහැ. එන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. ක්ලාස් එක පටන් ගත්තේ. දැන් පටන් ගත්තා පුතේ. හරි. හරි. අනද්දෙන කාර්ය මණ්ඩලයේ කාර්ය මේ පාසලක ඉන්නවා අධ්‍යන කාර්ය මණ්ඩලය. අධ්‍යන. මේ අධ්‍යන කාර්ය මණ්ඩලයට තමයි අයිති වෙන්නේ. විදුහල්පතිවරයා ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරයා ඒ වගේම ගුරුවරු මේගොල්ලන්ගේ වල අධ්‍යාපන වැඩ කටයුතු සිදු කරවන්නේ මෙන්න මේ ගුරුවරු කියන කොටස. ගුරුවරු කියන කොටස තමයි ඔයගොල්ලන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේ අධ්‍යන කටයුතු කරන්නේ ඒගොල්ලෝ. ඒ වගේම පාසල තුල ඉන්නවා
මේ ඕගොල්ලන්ට උගන්වන්න වෙන්නේ නැති අනත්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන පිරිසක්. ආ ආ එතකොට ඉස්කෝලේ ඕගොල්ලන්ගේ පාසලේ කාර්යාලේ වැඩ කරන පිරිසක් ඉන්නව නේද? කාර්යාලේ වැඩ කරන පිරිසක් ඉන්නවා. ආ ඒ වගේම විද්‍යාගාරයේ වල වැඩ කරන පිරිසක් ඉන්නවා. ඕගොල්ලන්ගේ පුස්තකාලය වල වැඩ කරන වෙනත් පිරිසක් ඉන්නවා. ගුරුවරු නොවන පිරිසක්. අන්න එයාලා තමයි මෙන්න මේ අනත්‍යන කාර්ය මණ්ඩලයට අයිති වෙන්නේ. පාසලේ අනත්‍යන කාර්ය මණ්ඩලයට අයිති වෙන්නේ අන්න එයාලා. පැහැදිලිද කිව්ව කාරණාව? ඔව් සර්. අනත්‍යන කාර්ය මණ්ඩලය කියන්නේ අන්න එයාලා. එතකොට මේ අනත්‍යන කාර්ය මණ්ඩලය තුල සේවය කරන පිරිසට තියෙන පාසල තුල යම් කාර්යභාරයක්. අන්න ඒව මොනවද කියලා තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. අනත්‍යන කාර්ය මණ්ඩලයේ මොනවද කාර්යභාරය කියලා. ඔයාලා දන්නවද මේ අනත්‍යන කාර්ය මණ්ඩලයට තියෙන කාර්යයන් මොනවද කියලා? ආ මම කියා දෙන්න කලින් දන්න කට්ටිය ඉන්නවද? නැහැ සර්. නැහැ සර්. නැහැ සර්. ආ කවුරුත් නැහැ. එහෙනම් හරි. එහෙනම් මුල ඉඳලම ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඒ නිසා හරිද? එහෙනම් අපි බලමු මේ අනත්‍යන කාර්ය මණ්ඩලයට මොන වගේ කාර්යයන් භාරයන් ප්‍රමාණයක්ද පාසල තුල සිදු කරන්න තියෙන්නේ කියලා. හරි. පළවෙනි එක තමයි ලියාගමු පළවෙනි එක. පළවෙනි එක ලියාගන්න. පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට සර් කෙලින්ම ලියනනේ රිපෝට් එකේ සර් ඇඳට ලියන්නේම නැහැ නේද රිපෝට් එකේ කෙලින් ලියලා දිනේ නේ පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට කො ලියන්නේ නැද්ද ලියවද පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට විදුවල්පතිට හා ගුරුවරුන්ට සහය වීම පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට විදුවල්පතිට හා ගුරුවරුන්ට සහය වීම පාසලේ පවත්වාගෙන යන මේ පාසලේ අනත්‍යන කාර්ය මණ්ඩලයට තියෙන කාර්යභාරයක් තමයි පුතේ කියන්න. සර් අරේ ඉතුරු ටික පේන්නේ නැහනේ. ඇයි මම කියාගත් කියනකොට අහන්නේ නැද්ද? පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට විදුහල්පතිට හා ගුරුවරුන්ට සහය වීම හරි හරි ලියාගත්තනේ හරි අපි දැන් එනම් පැහැදිලි කරමු මේ අනත්‍යන කාර්ය මණ්ඩලයේ තියෙන කාර්යභාරයක් තමයි මුතේ මේ පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ ගුරුවරුනේ මේ එතකොට මේ පාසලේ ගුරුවරුන්ට ඒ වගේම විදුහල්පතිවරයාට මේ පාසල පවත්වාගෙන යනකොට සහය වෙලෙක මේ පාසලේ අනත්‍යන කාර්ය මණ්ඩලයට තියෙන කාර්යභාරයක් ඔගොල්ලෝ හිතන්නකෝ ෆයිල් ටික පිළිවෙලට සකස් කරන්න ලියකියවිලි තියෙනවනේ ඒ ලියකියවිලි නිසි පරිදි සකස් කරන්නේ මේ පාසලේ අනත්‍යන කාර්ය මණ්ඩලය. ඒ වගේම ඔය ටයිප් වැඩ කටයුතු තියෙනනේ ටයිපින් මුද්‍රණය කරන වැඩ කටයුතු සිද්ධ කරන්නේ මේ අනත්‍යන කාර්ය මණ්ඩලයේ ඉන්න පිරිස. ඒ වගේම ෆයිල් එහෙට මෙහෙට තැන් තැන් වලට ගිහින් දෙන්නේ කවුද? මේ අනත්‍යන කාර්ය මණ්ඩලයේ පිරිස. ඒ වගේම පේපර් වගේ දේවල් මුද්‍රණය කරද්දී ඒ මුද්‍රණය කටයුතු සිදු කරන්නේ මේ අනත්‍යන කාර්ය මණ්ඩලය.
එතකොට මේ පාසල පවත්වාගෙන යන විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට සහාය වන පිරිසක් තමයි මේ පාසලේ අනන්තින කාර්ය මණ්ඩලය. ඒගොල්ලන්ට තියෙන කාර්යභාරයක් තමයි මෙන්න මේක. හරි. අනිත් එක ලියාගන්න. පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අවශ්‍ය පහසුකම් සැපයීමට සහාය වීම පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අවශ්‍ය පහසුකම් සැපයීමට සහාය වීම ලී මෝලක්වත් තියෙනවද ළඟ? පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අවශ්‍ය පහසුකම් සැපයීම. දැන් ඔයාලට පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනවා. ඕගොල්ලන්ට පාසලේ අධ්‍යාපන කටයුත්තක් පවත්වාගෙන යන පරිගණක හා සම්බන්ධයි. එතකොට ඒ පරිගණක අවශ්‍ය විදියට ඒවට විදුලිය ලබා දීලා ඒ පහසුකම් සපයන්නේ මේ අනන්ත දෙන කාර්ය මණ්ඩලය. ඒ වගේම ඕගොල්ලන්ට විද්‍යාගාර තුලදී එක එක පරීක්ෂණ සිදු කරනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන බඩු බායරාදිය නිකුත් කරන්නේ මෙන්න මේ පාසලේ අනන්ත දෙන කාර්ය මණ්ඩලය. ඒ වගේම ඔයාලගේ පුස්තකාලය තුල අද පොත්පත් පිළිවෙලට සකස් කරලා තියෙන්නේ ඒවා નિયમિત විදියට පිළිවෙලට ලේඛන ගත කරලා තියෙන්නේ මෙන්න මේ පාසලේ අනන්ත දෙන කාර්ය මණ්ඩලය විසින්. ඒක ඒගොල්ලන්ට තියෙන කාර්යභාරය. පැහැදිලි වුණාද ඔයාලට? පැහැදිලි සර්. හරි. අනිත් එක ලියාගන්න. පාසල් භූමියේ පවිත්‍රතාවය හා පාසල් භූමියේ පවිත්‍රතාවය හා අලංකාරවත් කිරීමට සහාය වීම. අලංකාරවත් කිරීමට සහාය වීම. පාසල් භූමියේ පවිත්‍රතාවය පවත්වාගෙන යන්න, ඒ වගේම පාසල් භූමිය අලංකාරවත් විදිහට පවත්වාගෙන යන්න සහාය වෙන්නේ. පාසල් භූමියේ පවිත්‍රතාවය හා අලංකාරවත් කිරීමට සහාය වීම. ඒකත් අනන්ත දෙන කාර්ය මණ්ඩලයේ තියෙන කාර්යයක් විදිහට සලකන්න පුළුවන්. හරි. අනිත් එක තමයි ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම.
ආයි කියන්නක සර්. ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම. 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 හරි සර්. සහාය වීම. ඔතන ඉන්න සර්. ඔව් සර් ඉන්නවා සර් කරත් යන්නේ. සර් පොඩ්ඩක් අයින් වෙන්න පුළුවන්ද? මයික් ඔෆ් කරගන්න පුතේ. ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම. ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම. හරි. එතකොට මේ පාසලේ ආරක්ෂක කටයුතු සිදු කරන්නේ මේ පාසලේ අනත්තික කාර්ය මණ්ඩලයට. පාසලේ ඉන්න සිකියුරිටි අර සිකියුරිටි අයිති වෙන්නේ ආට මොන සඳහාද? මේ අනත්තික කාර්ය මණ්ඩලයට තමයි ඒගොල්ලෝත් අයිති වෙන්නේ. පුරමාම කියලා අපි කියන්නේ පුරමාම. ඔගොල්ලෝ එහෙම කියන්නේ නැද්ද? ඔගොල්ලෝ එහෙම නෙමෙයිද කියන්නේ? පුරමාම කියලා කියන්නේ නැහැ. මාම කෙනෙක් ඉන්නවනේ. කියනස්. ඔගොල්ලෝ ඉස්සෙල්ලා මුරමාමෙක් නැද්ද? ඉන්නවස. 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 එයා තමයි පාසලේ ආරක්ෂක කටයුතු සිද්ධ කරන්නේ. අපි කියන්නේ මාම මුරමාමෙක් ඉන්නවා. කොණ්ඩලා දින ඔෆ් කරන්න පුතේ. එතකොට මේ පාසලේ ආරක්ෂක කටයුතු සිද්ධ කරන්නේ මේ අනන්තින කාර්ය මණ්ඩලයේ තියෙන කාර්යභාරයක් තමයි ඒක. අනිත් එක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහදශීලීව කටයුතු කිරීම. මම බෝඩ් එකේ ලියන්නේ ලියා ගන්න. පුතේ කියන වෙලාව වෙන වැඩ කර කර ඉඳලා පස්සේ ආපහු අහන්න එපා මේ ලියන්න බැරි වුණා රේකයි මේකයි කියලා. ඊට පස්සේ ඒ මෙහෙම කිව්වට පස්සේ මම වීඩියෝ එක මේ ඔෆ් කරන එක නෙමෙයි වැඩේ කියන්නේ. උගන්නන වෙලාවේ තම අනිවාර්යයෙන්ම මේ උගන්වන වැඩ කටයුතු සඳහා අවධානය යොමු කරන්න වෙන වැඩ කරන ලෑස්ති වෙන්න එපා. දැන් පොඩි ළමයි නෙමෙයි 6 වසර ඉන්නේ. ලිව්වද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහදශීලීව කටයුතු කිරීම. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහදශීලීව කටයුතු කිරීම.
හරියට මේ අර විසම් කොටුවේ සෙට් එකක් මේ විසම් කොටුවෙන් පණින්න දැන් තාප්පෙන් පණින්න try කරාද තාප්පෙන් පණින්න try කරාට පස්සේ අවුල නැහැ තාප්පෙන් පණින්න දුන්න එක පාට තාප්ප කඩාගෙන යනවා ඊට පස්සේ කට්ටිය නිකන් ඉඳියලු අයියෝ තාප්ප කඩාගෙන නැල්ල පණින්න ඉඳියත් නැහැනේ ඒ නිසා නිකන් ඉඳියන අන්න ඒ වගේ ඔගොල්ලෝ වීඩියෝ බොක්ස් වල දානවා මම මොකක් හරි කියපුවා ඒක නෙමෙයි වැඩි ඒ කතාව දන්නේ නැද්ද ඔයාලා නෑ සර් නෑ සර් අයියෝ ඒකවත් දන්නේ නැත්තනේ තාම හොඳේ ඔන්න ඔන්න පිස්සන් කොටුවක් තියෙනවා රෝහලක පිස්සන් කොටුවක් තියෙනවා ඒ පිස්සන් කොටුවේ දැන් ඒගොල්ලම කොටු කරලානේ තියෙන්නේ ආ ඒගොල්ලම කොටු කරලානේ තියෙන්නේ ඒගොල්ලෝ මේ කොටු කරලා ඉන්න නිසා ඒගොල්ලන්ට හරි අපහසු වෙන එක ඉන්න ඒ නිසා මේ ඒක ඉන්න මේ ඒ පිස්සු ටිකක් කතා වුණාලු මේක නම් හරියන්නේ නැහැ අපි මේ පිස්සන් කොටුවෙන් පණිමු කියලා හරි තාප්පේ තියෙන අපි ඒ තාප්පෙන් පණිමු කියලා ඔන්න දැන් කට්ටිය තාප්පෙන් පණිමු දැන් පුරුදු වෙනවා තාප්පේ මෙහාටත් පැනලා ආවෝ මේ පැත්තටත් එනවා ආ තාප්පෙන් පහිනත් එනවා එහා පැත්තටත් එනවා දැන් කට්ටිය දැන් පුරුදු වෙලා තියෙන්නේ තාප්පෙන් පණින්න හරි තාප්පෙන් පණින්න යාලා දැන් පුරුදු වෙලා තියෙන්නේ ඒ නිසා කවුද මේ අනවශ්‍ය වැඩේ කරන්නේ කවුද මේ? ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා. හරි? හරි. ඔන්නදී කතාවක් තමයි දුන්නානේ. ඔන්න දැන් සෙට් එක කට්ටියත් එක්ක දැන් තාප්පේ පණින්න කතා වුණාලු දැන් හරි. දැන් තාප්පේ පණින්න කට්ටිය දැන් පුරුදු වෙලා ඉන්නේ. ඔන්න දැන් මේගොල්ලෝ තීරණයක් ගත්තලු හරි. අපි හෙට අනිවාර්යයෙන්ම මේ තාප්පේ පණින්න. හරි? හෙට. හරි හෙට උදේම අපි තාප්පේ පණමු කියලා. ඔන්න එදා සෑහෙන්න වැස්සක් වැහැලා 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 ඒ තාප්පේ කඩාගෙන නටන දිවට හරි තාප්පේ දැන් කඩාගෙන ඉන්න දැන් තාප්පේ පයින් දැන් නැහැ ඔහොම යන්නලු තියෙනවා හරි තාප්පේ යන්න පණින්න දෙයක් නැහැ නේද දැන් කඩාගෙන ඉන්නවා ඊපස්සේ දැන් මේ පිස්සෝනේ අයිෂේ අද අපිට පණින්න වෙන්නේ නැහැ නේද අද අපිට පණින්න වෙන්නේ නැහැ මේ වැස්සේ ඉඳ තාප්පේ කඩාගෙන ඇවිල්ලානේ එහෙනම් පණින්න වෙන්නේ නැහැ කියලා ඒ පිස්සු හරි පිස්සු අනේ වගේ තමයි මේකින්නේ සමහර ළමයිට හිටපුවා දැන් මම වෙන වැඩ කරන්න එපායි කියලා පොඩ්ඩක් කෑ ගැවුවා මොකද ඒගොල්ලෝ කරන්නේ එකම වැඩේ වෙන වැඩේ නවත්තන එක නෙමෙයි වැඩේ කියන්නේ වීඩියෝ ගෝෆ් කරන එක තමයි කරන්නේ හරි ඒ නිසා ඒ වැඩේ කරන්න එපා පුතේ හරි ක්ලාස් එකට සම්බන්ධ වුණාම අනිවාර්යයෙන්ම ක්ලාස් එකේ වැඩ කටයුතු වලට Tamange අවධානය උපරිමයෙන්ම යොමු කරන්න හරි ඊපස්සේ ක්ලාස් එකේ හැවිල්ලා ඔයාලගේ ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා මේක ඇතුලේ එහෙම වුණොත් මට සිද්ධ වෙන ඔයාලගේ මයික් ටිකවත් ඔන් කරන්න බැරි වෙන්න මේ සෙටින්ස් හදන්න. එමුණ දුවාට ප්‍රශ්නයක් වුණොත්වත් මගෙන් අහන්න බෑ. දැන් මම නිදහස දීලා තියෙන ක්ලාස් එක ඇතුළේ ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරලා මාත් එක්ක ප්‍රශ්න වුණත් මොනවත් අහන්න පුළුවන්. දැන් එහෙම කරොත් ඔයාලට ඒ වගේ දෙයක්වත් සිද්ධ කරන්න වෙන්නේ නැහැ. හරි? ඒ නිසා ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා. ඒක කරදරයක් නේ, ඒක වාතයක් අනිත් කන්නේ. වදයක්. හරි, මටත් කරදරයක්. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ඉතාමත් හොඳින් කියන්න. හරි මෙන්න මේව තමයි පුතේ මේ අනත්‍යන කාර්ය මණ්ඩලයේ කාර්යභාරය මෙන්න මේව තමයි අනත්‍යන කාර්ය මණ්ඩලයේ කාර්යභාරය මොකද පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට විද්‍යාත්මකව ගුරුතුමන්ට සහාය වීම අනිත් එක තමයි පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අවශ්‍ය පාසල සැපීමට සහාය වීම තුන්වෙනි එක තමයි පාසල් භූමියේ පවිත්‍රතාවය හා අලංකාරවත් කිරීමට සහාය වීම, මේ පාසල ලස්සන කරන්න, ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම, අනිත් එක තමයි පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක සුහදශීලීව කටයුතු කිරීම. අන්න ඒක මෙන්න මේ පාසලේ අනද්දෙන කාර්ය මණ්ඩලයේ කාර්යභාරය. හරි. අපි ඊළඟට බලමු පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙන කාර්යභාරය මොකක්ද?
දින පතා පාසල් සමිනීම හරි පොඩකින් හරි අපි ඉස්සරහට යමු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙන කාර්යභාරය හරි එතකොට මේ පාසල තුල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන පුතේ යම් කිසි කාර්යභාරයක් පාසල තුල පාසල තුල යම් කිසි කාර්යභාරයක් තියෙනවා හරි එතකොට මේ දිනපතා පාසල් පැමිණීම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන කාර්යභාරයක් පාසලට දිනපතා පැමිණීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන කාර්යභාරයක් ඕගොල්ලෝ පුතේ දිනපතා පාසල් නොගියොත් ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ ඔයාලටමයි ඒ මොකද කියනවනම් ඊයේ උගන්වපු කොටස අද පාසල තුන ආපහු උගන්වන්නේ නැහැ එහෙම නම් ඕගොල්ලෝ සිද්ධ වෙන්නේ මොකක්ද අධ්‍යාපනික වශයෙන් පාඩුවක් මොකද යම් කිසි පාඩමකට මැදින් සම්බන්ධ වුනොත් ඒක හරියට හිටපු ගමන් ටික වෙලාවක් යනකම් තේරුම් ගන්න බෑ ඒ පාඩම තේරුම් ගන්න බෑ ඒ නිසා මොකද්ද ඕගොල්ලන්ට තියෙන කාර්යභාරය දිනපතා පාසල් පැමිණීම දිනපතා පාසල් පැමිණීම මේ දිනපතා පාසල් පැමිණීම මේ දිනපතා පාසල් පැමිණීම ඔයාලට තියෙන කාර්යභාරය පාසල තුල ඔයාලට තියෙන කාර්යභාරයක් විදිහට සලකන්න පුළුවන් දිනපතා පාසල් පැමිණීම දිනපතා පාසල් පැමිණීම කියන්න මෙතන කවුරුහරි ළමෙක් ඉන්නවද පාසල් තිබ්බ දවස්වල ගිය උන්ද පාසල් තිබ්බ දවස්වල එක දවසක් නෑර හැම දවසකම ඉස්කෝලේ ගිහු කට්ටිය ඉන්නවද ගෙදර නතර වෙන්නේ නැතුව අර ඉස්කෝලේ තිබ්බ දවස්වල ගොඩක් නිමාරු තිබ්බ ගිය උන්ද එහෙම කට්ටිය ඉන්නවද දිනපතාම ගිය එක දවසක්වත් මගේ ඇරියේ නෑ පස් දිනක් ඉන්නේ අධ්‍යාපන ජීවිතේට ඉතාමත් වටිනා දෙයක් මොකද පුතේ මේ පාසල් අධ්‍යාපනය කියලා කියන්නේ ඔයාලට නොමිලේ ලබා දෙන දෙයක්. ඒ නොමිලේ ලබා දෙන සේවාව උගුරු අනිවාර්යයෙන්ම ලබා ගත යුතුමයි. ඔයාලා දන්නවද වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනා පාසල් යෑම අනිවාර්යයි. එම පාසල් ගියේ නැත්නම් ඒ අදාළ කට්ටියගේ භාරකාරයන්ට භාරකරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ නිසා වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනාම පාසල් යා යුතුයි කියලා රජයේ වගේ නීතියක් පනවලා තියෙනවා. හරිද? ඒ වගේ පුතේ ඔයාලගේ යුතුකමක් තියෙනවා පාසල් තියෙන හැම දවසකම පාසලට සම්බන්ධ වෙන එක. අයියෝ අද නම් යන්න බෑ කම්මැලි. අයියෝ අම්ම අද නම් බෑ අද ටීචින් නෑ කිව්වා. ඒ නිසා මං යන්නේ නෑ කියලා බොරුවක් කියලා ගෙදර නතර වෙන එක නෙමෙයි හපංකම. උගන්නන්නේ යන්නේ කියාට ඉස්කෝලේ අද වැඩන්නේ. මම කරේ කට්ටිය. ඊට පස්සේ සමහර කට්ටිය ඉන්නවා
බොරු වල දරන අම්මේ අද නම් යන්න බෑ මම බොරුව ගැක්කුමායි කිව්වෙත් තව හමාර දෙට්ටක් කියන අයියෝ අම්මේ අද නම් යන්න බෑ මගේ බඩ රිදෙනවා කියලා බොරු කියන දෙට්ටක් කියන හරි එහෙම කියලා ගෙදර ඉදිය පාඩු වෙන්නේ කාටද අම්මටද ගුරු වරුන්ටද ආ ඔයාලටම තමයි පාඩු වෙන්නේ වෙන කාටවත් නෙමෙයි හරිද ඉගෙන ගත්තොත් ඒ දේ කාටද තමන්ට තමන්ට හා තමන්ට හරි ඒ නිසා අනිවාර්යෙන්ම නොරදවා මේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරයක් තමයි දිනපතා පාසල් සම්බන්ධ වීම අනිත් එක තමයි හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම ලියාගන්න සර් ලියාගන්න සර් එක රූලක එකක්ද ලියන්නේ ඔව් එක රූලක එකයි හරි හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම සෑ දිනපතා පාසල් යෑම කියන එක මේ දිනපතා මේ අමතර පන්ති අමතර පන්ති තියෙනවනේ ඒවටත් යන්න ඕනේ දිනපතා ඔව් ඒවටත් යන්න ඕනේ පන්ති යනවා නම් පන්ති වලටත් යන්න ඕනේ දිගටම නැත්නම් පන්ති වලට ආනේ අවුලක් නැහැ අර කියන වට වැඩක් නැහැ ගියා කා කියන දුන්නට අවුලක් නැහැ අනි ෂේප් එකේ ඉන්නවද නැද යන්න නැහැ හරි එහෙම කරන්න හොඳ නැහැ ඔව් සර් මේ ටියුට් එක කියනවා වෙන ටියුට් එකක් දානවා සර් ඔව් ඔව් මේ පාඩමටම අදාළ වෙන ටියුට් එකක් දානවා එහෙම නැත්නම් පොතේ අපි කරනවා ගොඩක් වෙලාවට මම බලාපොරොත්තු වෙනවා අපි කරන පාඩමේ නම මොකද්ද සර් ඈ කරන පාඩමේ නම මොකක්ද නැතුවද මේ ඉන්නේ අපේ බාද අපේ අපේ පාසල සර් ඒ කවද්ද මේ පුතා සම්බන්ධ වුනේ පන්තියට සර් කලින් නම් ගෝලොග් ගෙනන් සර් බැරුණා අර සල්ලි ගෙවන්න බැරි වෙලා දැන් ඊළ සල්ලි ගෙවන්න පස්සේ සල්ලි ගෙවන්න කිව්වා ඊට පස්සේ හරි ප්‍රශ්නයක් ටියුට් එක තියෙනවද පුතා ගාව නැහැ සර් මම මේ පොත් ලියාගන්න ආ කොලේ ලියාගන්න මගේ ක්ලාස් මේ අද ක්ලාස් එක ඉවරලා මට මැසේජ් එක දාන්න මේ ටියුට් එක දෙන්න කියලා මම දෙන්නා හරි සර් සෑ අද දානසටි උට් එක අලුත් ළමයින් ටියුට් එක දෙන්න මට මැසේජ් එක දාන්න මට ටියුට් එක දෙන්න හරි හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම ඒක ලියාගත්තද ඔව් ඔව් සෑ උදේ මම උගලට ප්‍රශ්න අහන්න ඒ කියන්නේ අමතර වෙනත් ප්‍රශ්න අහන්න අන්තිම වෙලාව ලබා දෙන්නම් ඒ වෙලාවේ ඒක අහන්න දැන් ඔබන්ට මේ පාඩම කරපු හරිය ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් අහන්න අන්තිමට මම ටයිම් එකක් දෙන්නම් වෙන ප්‍රශ්න අහන්න අමතර ප්‍රශ්න අහන්න පාඩම සම්බන්ධ ප්‍රශ්න විතරක් දැන් අහන්න ක්ලාස් එක ඉවර වෙනකම් මම ටයිම් එක දුන්නාම ඒව අහන්න වෙන ඒවා හරි මේක ලියවද පොඩි ඉගෙනීමේ කටයුතු වල යෙදීම අනිත් එක ලියා ගන්න විදුහල්පතියතුරු ආචාර මණ්ඩලයට ගෞරව කිරීම පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ගෞරව කිරීම ගෞරව කිරීම සර් අර හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම කියන එක
යෙදීම කියන එකට හොඳින් ඉගෙනීමේ කටයුතු වල නිරත වීම කියලා ලියන්න පුළන්ද? පුළුවන් පුළුවන්. සමාන අරුත්නේ පුතේ සමාන දේවල් නේ වුණා. හරි. වාක්‍ය තුන විදුහල් ප්‍රතිවරය ඇතුළු ආචාර මණ්ඩලයට ගෞරව කිරීම. මෙන්න මේකත් මෙන්න මේක පුතේ මේ පාසල් ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරය. හරිද? පාසලේ ඉන්නවා විදුහල් ප්‍රතිවරු ඉන්නවා ආචාර්ය මණ්ඩලේ ඉන්නවා ඒ වගේම අනත් දෙන කාර්ය මණ්ඩලයක් ඉන්නවා මේ සියලු දෙනාටම පුතේ පාසල් ශිෂ්‍යයන් වශයෙන් බාල සියලු දෙනාම ගෞරව කරන්න ඕනේ මොකද ඔයාලට ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්න ඉගැන්වීම් කටයුතු වලට සහාය වෙන්න ඒගොල්ලෝ විශාල කැපකිරීමක් සිද්ධ කරනවා සමහර වෙලාවට ඔයාලට දඩුවමක් ලබා දුන්නා කියලා ඕගොල්ලෝ ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ට ගෞරව කරන්න නැතුව ඉන්න ඒගොල්ලොත් එක්ක නිකන් ගණන් නොගෙන ඉන්න ඒගොල්ලොත් එක්ක නිකන් තරහ වෙලා වගේ ඉන්න එයාලත් එක්ක නිකන් කතා නොකර වගේ ඉන්න එක හරින හොඳ දෙයක් නෙවෙයි ඒක හොඳ දෙයක් නෙමෙයි මොකද ඔයාලට ඒගොල්ලෝ දඬුවමක් ලබා දුන්නත් ලබා දෙන්නේ හරිද ඕගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරවන්න ඔයාලව ඉදිරි අනාගතයේදී හොඳ තැන්වල මේ දකින්න බලාගෙන තමයි ඒගොල්ලෝ යෝගී දඬුවමක් ලබා දෙන්නේ. නැත්තම් ගුරුවරු හිටපොම යන ගම වල ටෑන් ගල ගහගෙන යනවද? නැහැ. නිකන් ඉස්කෝලේ යද්දි ඕගොල්ලෝ නිකන් ඉස්කෝලේ හොම යද්දි පාරේ යද්දි නිකන් හම්බ වෙනවා. ඒ කියන්නේ හොම යද්දි නිකන් ටෑන් ගල උඩට ගහගෙන යනවද? ඈ? නිකන් හොම දැන් පිටණිය හොම නිකන් යනවා. පිට නිකන් යද්දි ඕගොල්ලෝ පොලිමට යද්දි එක එකට ටෝ 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 ගල ගහ ගහ යනවද වැරද්දක් නැතුව? එහෙම කරනවද නෑ 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 සර් හරි ඕගොල්ලෝ මොකක් හරි ඔයගොල්ලෝ සමහර විට ගෙදරදි දෙන වැඩ නොකරගෙන ඉන්න පුළුවන් එහෙම වුණත් දඬුවමක් ලබා දෙයි ඒක මොකද ඔයාලට දඬුවමක් ලබා දෙන්නේ එහෙම නැත්නම් ඔයාලා දැන් අද හිතන්නකෝ දැන් ඔයාලට ඉස්කෝලේ ගෙදර වැඩක් දෙනවා ඔයාලා ඒක අද කරන්නේ නැතුව යනවා එතකොට ගුරුවරයා ඔයාලට දඬුවමක් ලබා දුන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඊළඟ දවසේ මොකද කරන්නේ අවුලන්නේ මේක ගෙදර වැඩනම් කරන්න ඕනේ නෑ ටීචර් ගහන්නේ නෑ අපිට කියලා තද්ද නැතු ඉන්නවා හැබැයි එක දවසක් හරි දඩුවක් කරොත් අම්මෝ අනිත් දවසේ නම් මේ පන්තියේ අනිවාර්යෙන් නම් ගෙදර වැඩ ටික කරගෙන යන්න ඕනේ නැත්තම් ගුටි තමයි හම්බ වෙන්නේ ඔයාලා එහෙම හිතනවනේ එතකොට පුතේ ඕගොල්ලන්ට ගුරුවරේ දඩුවක් ලබා දුන්නත් ලබා දෙන්නේ ඔයාලට තියෙන ආදරේට ඔයාලට තියෙන ආදරයට තමයි මේ දේ කරන්නේ. ඔයාලගේ ඉදිරි අනාගතේ සාර්ථක කරන්න තමයි මේ දේ සිද්ධ කරන්නේ. පැහැදිලිද ඒක පුකාරනව? ඒ නිසා පුතේ කවදාවත් හරිද කිසිම ගුරුවරෙක්ට අගෞරවයක් වන විදිහට වැඩ කටයුතු සිද්ධ කරන්න එපා. එයාලත් එක්ක හරි ආදරයෙන් සුහදශීලීව ඉන්න. හරිද? මොකද කවදාවත් පුතේ ගුරුවරයෙක්ගේ හිතක් විද්දලා හරිද? ජයග්‍රහණයක් කරා යන්න හරිම අපහසුයි. හරි. ගුරුවරයෙක්ගේ ආශිර්වාදය අර ගුරුවරයෙක්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉදිරි අනාගතයට බලපානවා. ඉදිරි අනාගතයට බලපානවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන අර ඉගෙනගෙන හොඳ තැන් වලට ගියාට පස්සේ කවදාවත් ගුරුවරු කියන කොටාසිය අමතක කරන්න එපා. ආ ඔයගොල්ලෝ පාරේ දැක්කත් අර ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? අපිත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. හරිද? ඒ වුණාට ඕගලගේ යුතුයකමක් තියෙනවා ගුරුවරයෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම ළඟට ගිහිල්ලා හදා ගන්න. හරිද? අනාගතේ හොඳට ඉගෙන ගත්තා. දැන් ඕගොල්ලෝ වෙන ඉස්කෝලේකට ගියනවා. දැන් ඕගොල්ලෝ ශිෂ්‍යත්ව පාස් කරන සමහර කට්ටිය ලොකු ඉස්කෝලවලට යයි. ඒ ඉස්කෝලවලට ගියාට පස්සේ අර කලින් උගන්වපු එක දෙක වසරේ උගන්වපු ගුරුවරුන්ව කවදාවත් අමතක කරන්න එපා. හරිද? අඩුම ගානේ ඔයගලන්ට පෙර පාසලේ දුන්න ගුරුවරුවක් කවදාවත් අමතක කරන්න එපා. සර් මූලික අධ්‍යාපනය ලබා දුන්නේ එතනින්. ඔව්. ක්ලාස් කීයද ඉවර වෙන්නේ? ඇයි හදිසිද? ඔව් සර්. පන්තිය කම්මැලිද ඉක්මනට ඉවර වෙන්නේ? ඇයි ඉවරට කියන දහන්නේ? හතට පුතේ ඉවරයි. හරි. හතට ඉවරයි. ක්ලාස් එක. තව වෙලා තියෙනවා. හරි. අනිත් එක ලියා ගන්න. පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් සමග
පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් සමග පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් සමග සර් පොඩ්ඩක් හිමින් කියනවාද? අර යන්න හිමින් කියන්න. පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් සමග පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් සමග සහයෝගයෙන් හා සමගියෙන් කටයුතු කිරීම. සහයෝගයෙන් හා සමගියෙන් කටයුතු. පාසලේ අනෙකුත් ශිෂ්‍යයන් සමග මේ පාඩමට අදාළ ටියුට් එකක් තමයි පුතේ. මම කිව්වා මේ පාඩමට අදාළ ප්‍රශ්න විතරක් අහන්න, පස්සේ ඊළඟට එවහන්න කියලා. මම අන්තිම ටයිම් එක දුන්නේ එවහන්න. පාඩමට අදාළ මොන වර්ධයක් තියෙනව නම් අහන්න, අනිත් ඒවා අහන්න වෙලා වෙන වෙලාවක් දෙන්න අන්තිමට. හරි, එතකොට මේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන තවත් කාර්යභාරයක් තමයි මේ පාසලේ අනිකුත් ශිෂ්‍යයන් ඉන්නවනේ. දැන් ඔයාලගේ යාළුවෝ ඉන්නවා, ඔයාලගේ වැඩිමහල් මේ පන්තිවල ඉන්න කට්ටිය ඉන්නවා, ඔයාලගේ ඊට පාලයෙන් ඉන්න කට්ටිය ඉන්නවා. අර මේ සියලු දෙනාත් එක්කම මොකද සහයෝගයෙන් සහ සමගියෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අනේ අරයා මට හරියන්නේ නැහැ, අයියෝ යානම් හරියන්නේ යන්නේ. එහෙම කියලා ඒගොල්ලෝ කොම් කරන එක, ඒගොල්ලෝත් එක්ක කතා කරන එක, ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. ඒ වගේ දේවල් මොන දේවල් නෙමෙයි. පොඩ්ඩක්නම් ගහගන්න යන්නේ එක, පොඩ්ඩක්නම් බැනගන්න යන්නේ එක. ඒක ශිෂ්‍යයෙක්ගේ තියෙන කාර්යභාරයක් නෙමෙයි. හොඳ ශිෂ්‍යයෙක්ගේ තියෙන යහපත් ගති පැවතුමක් නෙමෙයි. අයියෝ යා ආවෝ යා නම් ඉන්නේ බාණිය අභියාවද ආදෝ. සර් මේ ශිෂ්‍ය මේ යහළුවන්ට මේ යහළුවන්ට උදව් කිරීම කියලා ලියන්න බැයිද? මෙන්න මේ ටික තමයි ටීචර් දුන්න නෝට් ටික. ඔයා මෙන්න මේ ටික ලියා ගන්න. ඒවා තමයි ශිෂ්‍යයෙක්ගේ හොඳ ශිෂ්‍යයෙක්ගේ තියෙන කාර්යභාරයක් එක. නැත්තම් අයියෝ ඉස්කෝලා නැත්නම් වඩෝණින් ඉඳනේ අපේන නෝට් දෙන්න යවන්න බලන්න. එහෙම කියන්නේ නැහැ. ආත්මාර්ථකාමී වෙන්න එපා පුතේ කවදාවත්. පාසල් අධ්‍යාපනය තුල කිසිම කෙනෙක් කවදාවත් ආත්මාර්ථකාමී වෙන්න එපා. පරාර්ථකාමී වෙන්න. තමන් දන්න දේ අනුන්ට කියා දෙන්න. ඒ කියන්නේ විභාගෙදීම කෝපි කරන්න උදව් කරන එකේම නෙමෙයි මම මේ කියන්නේ. හරිද? ඉගෙන ගන්න අනිත් කඩවල සඳහා අනිවාර්යයෙන්ම උදව් වෙන්න. හරි. අනිත් එක ලියා ගන්න පුතේ. අනිත් එක ලියා ගන්න. පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම හැසිරීම. පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම කටයුතු කිරීම. පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම කටයුතු කිරීම. පාසලේ ගෞරවය ආරක්ෂා වන විදිහට මේ පාසලේ සෑම කටයුත්තකටම සහය වීමක්. හරිද? සහය වීමක්.
එවගේම පාසලේ ගෞරවය ආරක්ෂා වන වර්ගයේ කටයුතු කිරීම මේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරය. ලියාගන්න. පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම කටයුතු කිරීම. පාසලේ ලියාගන්න සර්. හරි, තව කට්ටිය ලියාගන්නවා. පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි වැඩ කටයුතු සිදු කිරීම. සර් ඉවරයි සර්. හරි. ඒ කියන්නේ පුතේ අපි පාසලේ විතරක් නෙමෙයි මේ පාසලෙන් එළියට ගියාට පස්සේ මේ පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරෙන්න ඕනි. මොකද ඕගොල්ලන්ටම ඕගොල්ලෝ ලියෙට ගියාට පස්සේ ඔයාලට ඕගොල්ලන්ගේ පාසලේ අනන්‍යතාවයක් තියෙනවා. මොකද ඕගොල්ලන්ගේ මෙතන බැච් එක ගහලා තියෙනවා. පාසලේ බැච් එක ගහලා තියෙනවා. ඒ වගේම පාසලේ ඕගොල්ලෝ ටයි එක දාලා තියෙනවා. ඒ නිසා මේ පාසලේ බැහැර වෙලා මේ කාර්යයක් වුණත් ඕගොල්ලෝ මේ පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි යන්න ඕනි. පිවි ළමයිලා ෂර්ට් එක උඩින් දාගෙන මේ යන්න එපා කවදාවත්. ෂර්ට් එක යට කරගෙන යන්න, ගෙදරට යනකම්ම ෂර්ට් එක යට කරගෙන යන්න. ඊට පස්සේ මේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් විතර ගලවලා මෙතන හොව කරලා ඇඩ් කරගෙන එහෙම යන්න එපා. එහෙම නම් පාසලේ ගෞරවය නැති වෙනවා. අයියෝ අර ඉස්කෝලේ උඹ බලන්නකො යන විදිය ෂර්ට් උඩින් දාගෙන බොත්තම් කලෝගෙන මාළේ කැලි දාගෙන එහෙම කියනවා. එහෙම කිව්වම මොකද වෙන්නේ? Tamange පාසල තමයි අගෞරවයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා හැම විටම Tamange පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි වැඩ කටයුතු සිද්ධ කිරීමත් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන කාර්යභාරයයි. සඳුනි ඔයාගේ මයික් එක ඔෆ් කරගන්න. සඳුනි නෙමෙයි. සනන් සිවිත්මා සනන් සිවිත්මා තමගේ මයික් එක ඔෆ් කරගන්න. හරි, අනිත් එක තමයි පාසලේ විනය නීති සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම. පාසලේ විනය නීති රීති ආරක්ෂා වන පරිදි පාසලේ විනය නීති රීති ආරක්ෂා වන පරිදි වැඩ කටයුතු සිදු කිරීම. සෑයි කියන්නකෝ. යන්න. පාසලේ විනය නීති රීති ආරක්ෂා වන පරිදි වැඩ කටයුතු සිදු කිරීම. පාසලේ විනය නීති රීති ආරක්ෂා වන පරිදි වැඩ කටයුතු සිදු කිරීම. තස්සේ තව ලියන්න කීයක් තියෙනවද? තව 3යි, තව 2යි. පාසලේ විනය නීති රීති ආරක්ෂා වන පරිදි සායමට ශිෂ්‍යයන්ට ඇති කාර්යය කියලා එමෙත් ලියන්න ඕනද? ඒක ඕනේ නැහැ. ඔයාලා දන්නවනේ. I can say දැන් ඉවරුන් තැනින් එමෙත් යටින් ලියනවනේ.
පාසලේ විනය නීති රීති ආරක්ෂාව පරිදි වැඩ කටයුතු සිදු කිරීම. එතකොට මේ පාසලක් තුල යම් විනයක් තියෙනවා. ඒ වගේම නීති රීති මාලාවක් තියෙනවා. ආ නීති රීති මාලාවක් තියෙනවා. ආ ඔයාලා පාසලට යද්දී අර පාසලට යද්දී පාසල කීයට පටන් ගන්නනි 7:30ට පටන් ගන්න. ආ පෙරවරු 7:30ට පටන් ගන්න. එතකොට මේ පෙරවරු 7:30ට පෙර ඔයාලා අනිවාර්යයෙන්ම පාසලට සම්බන්ධ වෙන්න ඕනේ. ආ ඊට පහු වෙලා ඉස්කෝලේම යන්නේ කාට යන්නේ නැහැ පාසල යන්නේ කාට යන්නේ ආ ඉස්කෝලේ 7:30ට පටන් ගන්න මම යනවා අට ඒක හරිද ඒක හරි වැඩක් නෙමෙයි ඒක හොඳ වැඩක් නෙමෙයි ඒ නිසා පාසලට යද්දී අර පාසලට යද්දී හරියට වෙලාවට යන්න ඕනේ ආ සාමාන්‍යයෙන් 7:30ට පටන් ගන්නවා නම් අඩුම ගානේ 7ටවත් පාසලට යන්න ඕනේ ආ පන්ති කාමරේ අතු ගන්න ඕනේ ඉදිරි අතු ගන්න ඕනේ ආ අන්ති පිරිසිදු අලංකාරව පවත්වාගෙන යන්න ඕනේ. ආ ඒ වගේ පුතේ පාසල තුල විනයක් තියෙනවා. ආ ඔයගොල්ලෝ පිරිමි ළමයි කොණ්ඩේ කැපුවා වුණා හරිද? ලස්සනට පිරිමි. ලස්සනට කොණ්ඩේ කැපලා කොණ්ඩේ තීරලා යන්න ඕනේ. ආ ඒ වගේම ෂර්ට් එක ඇඳන් උඩ බොත්ත වෙනකම් අද උඩම කියන්නේ මේ මෙතනට යනකම් දාගෙන යන්නේ කියන්නේ මෙන්න මෙතනට යනකම් උඩට දාගෙන ගිහිල්ලා හරිද? ඉස්කෝලේ පැච්චි ගන්නවාරින් ගහගෙන යන්න ඒක ඉස්කෝලේ තියෙන විනයක්. ගැලමන ටයිම් හරියට දාගෙන යන්න ඕනි කොණ්ඩේ හරියට ගොදාගෙන යන්න ඕනි ආ බ්ලස් වලට පාස් වලට සම්බන්ධ වෙන්න ඕනි පීරි ළමෙක් නා කොණ්ඩේ ලස්සනට පීරලා ආ කොණ්ඩේ ලස්සනට පීරලා ආ ආ පුතන් ටික හරියට දාගෙන ආ හොඳ ළමෙක් වගේ ආ තවතු හරියට දාලා ඒ සරයට දාලා ලස්සනට කොණ්ඩේ පීරලා මිස් වලට සම්බන්ධ වෙන්න ඕන ආ ගෑන් ළඟින් නම් ඒත් එහෙම පිළිවෙලට ආ નિયમિત ආකාරයට Taman ගැටුම සකස් කරගෙන අය එක දාලා කොණ්ඩේ හරියට කොටාගෙන ඉස්කෝලේ යන්න ඕන ආ ඒක කාට දෙන කාර්යයක්ද පාසල ශිෂ්‍යයන්ට දෙන කාර්යභාරය නැත්තම් කොණ්ඩේ කැරි කිහිම් මෙහිම් වැටිලා තියෙනවා කොණ්ඩේ හරියට තෙල් දාලා පීරලා නැහැ ඈ ඉස්කෝලේ බැච් එක නැහැ ඉස්කෝලේ ටයි එක කොහෙද උරන් තියන අනන්‍යතාවය ඉස්කෝල් විනයක් තියෙනවා ඈ ඉස්කෝලේ විනයක් තියෙනවා ඒ විනයට අනුව සම්බන්ධයක් පාසලට සම්බන්ධ වෙනවා ඒ විනයට අනුව පාසලට සම්බන්ධ වෙනවා චිත්‍රවල ලස්සනයි කිව්වේ චිත්‍ර ලස්සනයිද ඔව් සර් ලස්සනයි 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 ඒක ලියාගත්තද අනික තමයි පාසලේ ලියාගන්න සම්පත් ආරක්ෂා කිරීම ඇහුණා සර් පාසලේ සම්පත් ආරක්ෂා කිරීම අයියේ මෙතන ලයිට් එක ඔෆ් කරන්න. එහා පැත්තේ දාලා. අර ඊ ඔෆ් කරන්න දෙන්නේ. මෙතන ඔෆ් කරන්න බෑ. සඳරු සර්
ඔබතුම කද ප්‍රශ්නේ එතකොට පාසලේ ශිෂ්‍යයන්ට තියෙන තව කාර්ය භාරයක් තමයි පාසලේ සම්පත් ආරක්ෂා කර ගැනීම වල පාසලේ උඹට තියෙන සම්පත් මොනවද පුතේ ඕගොල්ලන්ගේ ඩේස් පුටු ඒ වගේම විද්‍යාගාර උපකරණ පරිකරණ උපකරණ ක්‍රීඩා උපකරණ පුස්තකාලේ තියෙන පොත්පත් ඒ වගේම ඕගොල්ලන්ට ලබා දීලා තියෙන පොත්පත් මේවා මේ සම්පත් ආරක්ෂා කර ගැනීම ඔයගොල්ලන්ට තියෙන කාර්යය ඒ වගේම ඔයගොල්ලන්ට තියෙන යුතුයකමක් තමයි ඒක එතකොට ඔයාලා ඒව ආරක්ෂා කරොත් තමයි මේ ඊට පස්සේ යන කට්ටියට මේ බාහිර පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ එතකොට ඔයාලා ඒව කඩලා බිඳලා විනාශ කරලා දැම්මොත් ඔයාලා මේ කියන බාණ්ඩ කඩලා බිඳලා විනාශ කරලා දැම්මොත් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න දෙයක් නැති වෙනවා ඒ නිසා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට ඕගොල්ලන්ට තියෙන කාර්යභාරයක් යම් කාර්යභාරයක් ඒ වගේම යුතුයකමක් සහ වගකීමක් පාසල තුල තියෙන පාසල තුල තියෙන පුතේ මේ බාණ්ඩ يعني සම්පත් ඔයාලා හරියට පාවිච්චි කරලා ඒ සම්පත් ආරක්ෂා කරලා ඉදිරි අනාගතයේදී එන ඉලමණලට ඒව ආරක්ෂා කරන දීම ඕගලන්ට තියෙන කාර්යභාරය. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ එකතු වෙලා ඔය ඩෙස්ක් එක කියන පුදුමකම් කරලා දාන. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඊට පහුවලා ඉන්න අංගිලමල්ලට ඩෙස්ක් එකක් කියම නැති වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ස්කෝලේ තියෙන කම්පියුටර් එකක් කියම මොකක් හරි කෑල්ලක් ගලවගෙන ගෙදර ආවොත් එහෙම මොකද? අනිත් කට්ටියටත් ඒව පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. හරිද? ඒක මහා පව් වැඩක්. ඒ වගේම ඊට පහුවෙලා පහු මේ පල්ලෑ පන්ති වල ඉන්න කට්ටියට ඒව හරියට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මේ ක්‍රීඩා උපකරණ ගත්තට පස්සේ ඔයාලා ඒවා නිසි පරිදි පාවිච්චි කරන්න ඕනේ. ඔය වොලිබෝල් එකක් එහෙම ගත්තට පස්සේ ඒක කිල් කරන්න එහෙම යන්න එපා. ෆුට්බෝල් එකක් එහෙම ගත්තට පස්සේ ඒකට පයින් ගහන විල කාගෙන යන්න ලෑස්ති වෙන්න එපා. ඒව හරියට පාවිච්චි කරන්න. කම්පියුටර් එකක් එහෙම ගත්තට පස්සේ හයිස්කූල් ලැබ් එකේ කම්පියුටර් ලැබ් එකේ තියෙන කම්පියුටර් එකක් එහෙම ගත්තට පස්සේ ඒව හරියට පාවිච්චි කරන එක කැලියම කරන මවුස් එක කරන ගෙදර ගිහින් එක කීබෝඩ් එකේම කරන ගෙදර ගිහින් එක හරියන්නේ නැහැ ඒ සම්බන්ධ අපි ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැත්නම් රැම් එකේ එහෙම ගලවගෙන ඉන්නේ එක ඒව හොඳ වැඩ නෙවෙයි. VG එක ගලවගෙන ඉන්නේ එක හાર્ට් එක ගලවගෙන ඉන්නේ එක රැම් එක ගලවගෙන ඉන්නේ එක ඒව කරන්න ඕනේ දේවල් නෙමෙයි. මොකද අපි මේ කම්පියුටර් ෆෑන් එක ඔව් ෆෑන් අරෝ මේවා ඊට පස්සේ පන්ති කාමර වල සමහරවිට ෆෑන් එහෙම දෙන්න පුළුවන්. ඒකට කොසු වලින් එහෙම ගිහිල්ලා ගහන එක හරියන්නේ නැහැ. ඒව කරන්න එපා. අඩේ මේක කරගින්නේ නැහැ. මේක හොස් එකක් කරගොන් ගිහිල්ලා කරවන්නේ නැවෙන්න ලෑත් වෙන්න එපා. හරිද? ඒ සම්පත් ආරක්ෂා කරන්න ඕනේ. සෑ මොකද රැම් එකේ කියන්නේ? මොකද්ද RAM එක කියන්නේ මොකද? RAM එක කියන්නේ පුතේ කම්පියුටරේ storage එක. ඒක මේ සමෝලේ වගේ නිකන් ඒක බලපාන. ඒ RAM එක කියන්නේ හරි ඒක ගලවගෙන යමුත් ඒ දෙකේම ගලවගෙන આવුත් එම කම්පියුටරේ උත්තරම්ම බැටරි මේ ගල සත්‍යයක් කියන විතරයි මැෂින් එක ඔන්ලයින් ස්ටේ වෙන්නේ නැහැ. කැන්සර් කම්පියුටරේ මොලයක් තියෙනවා වගේද? ඔව් ඒ කම්පියුටර ගැන ගොඩාරියක් වගේ අහන්න යන්න එපා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නයි ඒක තියෙන ඇතුලේ කැලි බැලි පිට විතරයි මම හරියට දන්නේ. ඒක ගැන ගොඩාක් දන්නවා මම නැහැ. මොකද මම කම්පියුටර සම්බන්ධව ගොඩාරියක් ඉගෙනගෙන නැහැ. යම් තත්ත්වයකට විතරයි ඉගෙනගෙන තියෙන්නේ. හරි. ඒ නිසා ඒක ගැන ගොඩාරියක් කියනකොට මම දන්නේ නැහැ. ඒකට අපේ IT පන්තියට සම්බන්ධ වෙනවා. එතකොට හරි. හරි. මම ලැප් එක මුත් කරනවා ෆෝන් එක මුත් කරනවා පුතේ හරි ඒක මේ පාන කතා දෙවන්නේ හරි අපි ඉස්සරහට කතා කරගෙන යමු හරි එතකොට පුතේ මේ පාසලේ ශිෂ්‍යයන්ගෙන් තියෙන කාර්යභාරය මොනවද දැන් අපි කතා කරමු ඒවා දිනපතා පාසල් පැමිණීම මේ දිනපතා පාසල් පැමිණීම මේ පාසලේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරයක්
ඒ වගේම මේ හොඳින් ඉගෙනීමේ කටයුතු වල නිමිතීමත් පාසලේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරය. ඒ වගේම විදුහල්පතිවරයාට ඒ වගේම ගුරුවරුන්ට ගෞරව කිරීමත් මේ පාසලේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරය. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහදව සමගියෙන් සහයෝගයෙන් කටයුතු කිරීමත් පාසලේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරය. අනික තමයි පාසලේ ගෞරවය පරිදි වැඩ කටයුතු සිදු කිරීමත් මේ පාසලේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරය. ඒ වගේම පාසලේ නීති රීති වලට හා සම්ප්‍රදායන් වලට අනුව කටයුතු කිරීමත් මේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන කාර්යභාරය. ඒ වගේම පාසලේ සම්පත් ආරක්ෂා කිරීමත් මේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තියෙන කාර්යභාරය. අනික ලියාගන්න පුසේ පුතේ අනික ලියාගන්න පාසල් පරිසරය ක්‍රමවත්ව පාසල් පරිසරය ක්‍රමවත්ව පාසල් පරිසරය ක්‍රමවත්ව පාසල් පරිසරය ක්‍රමවත්ව ලියාගන්න පාසල් පරිසරය ක්‍රමවත්ව පාසල් පරිසරය ක්‍රමවත්ව පාසල් පරිසරය ක්‍රමවත්ව පිරිසිදුව පවත්වාගෙන යෑමට පිරිසිදුව පවත්වාගෙන යෑමට සහාය වීම පාසල් පරිසරයේ ක්‍රමවත් පිරිසිදුව පවත්වාගෙන යෑමට සහාය වීම පාසල් පරිසරයේ ක්‍රමවත් සහාය ලබා දීමත් පුළුවන්ද සහාය ලබා දීමත් කියලා ලියන්න පුළුවන්ද සර් ලියන්න පුළුවන් පුතේ ඉතින් ඒව සමානයිනේ ඉතින් ඒව සමානයිනේ පාසල් පරිසරයේ ක්‍රමවත් පිරිසිදුව පවත්වාගෙන යෑමට සහාය වීම මෙන්න මේකත් පාසලේ ශිෂ්‍යයන්ට තියෙන කාර්යභාරයක් දැන් ඔයාලට ඉස්කෝලෙන් බෙදලා දීලා වෙන් කරලා ඇති සඳුදා පිරිසිදු කරන්න ඉන්නේ මෙන්න මේ කට්ටිය විදුල සඳුදා විදුලත් හසුරවන්න ඉන්නේ මේ කට්ටිය සංග පන්ති හසුරවන්න ඉන්නේ මෙන්න මේ කට්ටිය අඟහරුවාද පන්ති හසුරවන්න ඉන්නේ මේ කට්ටිය විදුල හසුරවන්න ඉන්නේ මේ කට්ටිය පදාර පන්ති හසුරවන්න ඉන්නේ මේ කට්ටිය විදුල හසුරවන්න ඉන්නේ මේ කට්ටිය රාස්පදින්න පන්ති හසුරවන්න ඉන්නේ මේ සෙට් එක ඊට පස්සේ විදුල හසුරවන්න ඉන්නේ මේ සෙට් එක සිකුරාද මේ වන්දි අතු ගන්න ඉන්නේ සිකුරාද මේ සෙට් එක විදුල අතු ගන්න ඉන්නේ මේ සෙට් එක හරිද එතකොට පාසල ක්‍රමවත් පිරිසිදු ඕගොල්ලෝ පවත්වාගෙන යන්න ඕනි ඒ වගේ පුතේ ඕගොල්ලන්ට තියෙනවා ප්‍රායෝගික තාක්ෂණය සහ කුසලතා කියලා විෂයයක් අයවසනට ආවට පස්සේ අයවසනට ඕගොල්ලන්ට තියෙන ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පාතා කුම් කියලා අපිට කියුවේ දවසල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කියලා එතකොට ඒකෙදි කරන්නේ පුතේ ඔය පාසලේ පිරිසිදු කටයුතු සිද්ධ කරනවා කියලා දෙනවා අද මල් පාන්ති හදලා දෙනවා අද කොහොමද කියලා එළවලු පාන්ති හදන්නේ කොහොමද කියලා ඊපස්සේ කුඹහැර කරන කුඩු හදන්නේ කොහොමද කියලා එතකොට ඒක වලින් ඒව ඉඳගෙන පාසලේ මේව ලස්සන හදන්න ඕන වැටවල් හදන්නේ වැටවල් ලස්සන වැටවල් බඳින්නේ කොහොමද එහෙම කියලා දෙනවා එතකොට ඒව ඉඳගෙන පාසල තුන ඒව ප්‍රායෝගික ක්‍රියාත්මක පාසල අලංකාරව වර්ධනයේම ඔයාලට තියෙන යුතුකමක් සහ වගකීමක් වෙනවා ඒ වගේම කාර්යභාරයක් වෙනවා හරි
ඔන්න ඔය ටික තමයි. ඔයාලට පුතේ පාඩම සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න. පාසල සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මගෙන්. සෑටි උට් එක දාන්න. හරි හරි. ඒවට වෙලා වන්දේ. අද ගන්නකෝ ඔයාලට තේරුණාද? පළවෙනි වීඩියෝ එකේ ඉඳන් දාන්න පුළුවන්ද? ඒක පුදු අපේ ආයතනයේ මායි මම ආයතනයේ හරි. එතකොට පුතේ හොඳින් අහගන්න. ඔයාලා මම උගන්වපු කරුණු හොඳින් කරලා තියන්න. මොකද අපේ ආයතනයෙන් තීරණය කරලා තියෙනවා, තීරණය කරලා තියෙනවා හැම විෂයකටම අදාළ ප්‍රශ්න පත්‍රයක් ඔයාලට ලබා දෙන්න. හරිද? පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම හැම විෂයකටම අදාළ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න සහ 1 2 3 තෝරන්න. හරි? ඔබද මේක 1 2 3 තේරීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා එක විවිධ භාවයක් තියෙනවා. ඔගොල්ලෝ වීඩියෝ කෝල් කරලා තිබ්බොත් තමයි අපිට ඔගොල්ලෝ හරියට ගන්නවද පොත් බල බලද ලියන්නේ. ආ කාගෙන් හරි ළඟින් ටික ටික ආවද ලියන්නේ. ආ ඒව අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙම වීඩියෝ කෝල් කරලා තිබුණ නැත්නම් අපිට මේ මොහොතේ ඔගොල්ලන්ව මේ 1 2 3 ශ්‍රේණිගත කිරීම වලට යොමු කරන්නේ නැහැ අපි. ප්‍රශ්න පත්‍රය ලියලා ඉවරන එක වෙනම දෙයක්. වීඩියෝ කෝල් කරලා තිබුණ තියෙන්නේ නැතුව අපි 1 2 තෝරන්නේ 1 2 3 අතරට යොමු කරන්නේ නැහැ. ඔයාලගේ ලකුණු ලබා දෙනා විතරයි. වීඩියෝ කෝල් කරලා තියෙන ළමයිගේ විතරයි අපි මේ 1 2 3 තෝරන ඒ ලිස්ට් එකට යවන්නේ. හරි? ඒ නිසා ඒ මොහොතේ සියලු දෙනාම Tamanගේ වීඩියෝ කෝල් කරලා තියෙන්න ඕනේ. බොහෝ විට ලබන සතිය කියන්නේ තුන්වෙනි සතියේ ඒ පේපර් ටික ලබා දෙනවා අපාරට පන්ති ඇතුළේම කරන්න. එනිසා සියලු දෙනාම පාඩම් කරලා ඉන්න. හැම විෂයකටම අදාළ විෂය කරුණු පොදින් පාඩම් කරන්න. පොදින් පාඩම් කරන්න. ඒ වගේම පුතේ ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ඔයාලට අංකයක් දීලා තියෙනවා. ඒ අංකෙන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ඒ අංකෙන් සම්බන්ධ වෙන්න. හරි? තේරුණානේ සියලු දෙනාම අරටම අංකයක් දීලා දෙනවා. ඒ අංකෙන් පන්තියට සම්බන්ධ වෙන්න. හරි. ඔබලට අමතර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න බලන්න. සර්ගේ නම්බර දෙන්න පුළුවන්ද? ඒක ගෲප් එකේ තියෙනවා පුතේ. ඒක ගෲප් එකෙන් අරගෙන ටියුට් එකක් ඉල්ල ගන්න ඕන නම් විතරක් මැසේජ් එකක් දාන්න. නැත්නම් වෙනම හේතු වලට කිසිම මේ වීඩියෝ දාලා නැහැ නේ. ඒවා ආන්නෙම ඒක ආවෙන්නේ මන්නේ. පුතේ නම්බරය දීලා තියෙනවා. ඒක එතන ගන්න. හරි. අවසන් කරනවා ලබන සතිය පුතේ අලුත් ටියුට් එකක් පටන් ගන්න. ඒ කියන්නේ මේ පාඩමේම දෙවෙනි කොටස පටන් ගන්න. දෙවෙනි කොටස ටියුට් එක දෙන්නේ. ඒ කියන්නේ අපේ පාසල කියන ප්‍රධාන මාතෘකාව යටතේ දෙවෙනි ටියුට් එක ඔයාලට දෙනවා. ඒ ටියුට් එක අනිවාර්යයෙන්ම සියලු දෙනා print out කරගන්න. හරි? print out කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. සර්. ඔව්. දෙමළ පන්තියේ කොඩිතුවක්කු සර්ගේ
සල්ලි බඳින්න තියෙන්නේ 2500ක් ඒකත් අයිලර්නින් කොලෙජ් එකකටමත් දාන්නේ ඔව් පුතේ ඔව් ඒකත් දාන්නේ ඒකට තමයි පුතේ ඔයගොල්ලන්ට ආයතන සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඔයාලා අහන්න මම කියන්නම් මේ ආයතන නම්බරේ හරිද ආයතන නම්බරේ ලියන්නම් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආයතන නම්බරේ අහන්න ඕනින්ද සර් ඔව් පොඩ්ඩක් ඉන්න හරි ඉතින් ආයතනයේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බරේ කෝල් එකක් දීලා WhatsApp කෝල් එකක් දීලා එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා අහන්න බින්දුවයි හතරයි හතරයි හතරිස් එකයි හතරයි තුන්දාස් හතර මිස්ටර් සර්ගේ නම්බරේද මේ තමයි ඉලෙන් කොලෙජ් එකේ නම්බරේ පුතේ හරිද ඉලෙන් කොලෙජ් එකේ නම්බරේ සර්ගේ නෙමෙයි නෑ නෑ මගේ නෙමෙයි හරිද මගේ ක්‍රේ සර්ගේ කාඩ් සර් දාන්න හරි ඒක පුතේ ගෲප් එකේ ගන්න ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ඕලා මේ ගෲප් එකේ එක එක වගේ නම්බර් ගොඩක් තියෙනවා මේ නම්බරෙන් ඉල්ල ගන්න එහෙනම් මේ නම්බරෙන් ඉල්ල ගන්න 0044 41 68 308 Thank you sir. Thank you sir. Thank you sir. Tay number ekak hari ena puthe thank you adata man metene kotasa awasan karu meet ekak awasan nisa me labana sathiye di ugalaṭa alut tutorial denne e tutorial ekak sielu denama aniwaryenma print out karagena inne hada tutorial ekak print out karana ha sir sambandha hari sambandha hari sielu denama aibowan parisamini aibowan sir aibowan sir bye